අපි ඕකිඩ් ගැන කතා කරොත් අපේ දේශීය නාමයෙන් අපි හඳුන්වන්නේ උඩවැඩියානේ. ඒතර උඩවැඩියාව ප්‍රභේද කීපයක් තියෙනවා. අපි බලමු ඒ ප්‍රභේද කීපේ මොනවද කියලා. අපි සාමාන්‍ය වශයෙන් ගත්තොත් සාමාන්‍ය උඩවැඩියා පැලයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ උඩවැඩියා පැලයක්. මේකට කියනවා අපි ඩෙන්ඩ්‍රොබියම් කියලා. මේ තියෙන ඩෙන්ඩ්‍රොබියම් පැලයක් අවුරුද්දක් විතර වයස පැලයක්. මේකේ මල් පිපිලා තියෙනවා. මේක ඩෙන්ඩ්‍රොබියම් වර්ගයට අයිති පැලයක්. ඊට පස්සේ තව තියෙනවා පැලනොප්සිස් කියලා. ඒතර පැලනොප්සිස් වර්ගයේ කොළෙත් වෙනස්, පැලෙත් වෙනස්, මලත් වෙනස්. මේ තියෙන පැලනොප්සිස්. මේ දෙකට අමතරව අපිට තියෙනවා පැලනොප්සිස් වලටයි ඩෙන්ඩ්‍රොබියම් වලට අමතරව තියෙනවා මේක වැන්ඩා කියලා කියන්නේ. දැන් මේ ශාකයේ දැක්කහම පැහැදිලිව පේනවා උඩවැඩියා ශාකයේ මේක ඇතරම උඩක හැදෙන්න ප්‍රිය කරන ගහක්. නිදහසේ මුල්, ඒ කියන්නේ හොඳට වෙන්ටිලේෂන්, ඒ කියන්නේ හොඳ වාතාශ්‍රයක් මුල් වලට ලැබිය යුතුයි. දැන් මේකේ මාධ්‍ය විදිහට අඟුරු කෑලි දෙක තුනක් විතරයි තියෙන්නේ. ඉතින් මේ මුල් නිදහසේ ගිහිල්ලා ගහ නිරෝගීව හැදෙනවා. මේකට අපි කියනවා වැන්ඩා කියලා. අපි බලමු හරි නඩත්තුවක් සහිතව හරියට පොහොර වර්ග යොදාගෙන උචිත දේශගුණික කාලගුණික රටාවන් මවාගෙන හරිතාගාරයක් තුළ පවත්වාගෙන ගියොත් වගාවක් කොයිතරම් දුරට සාර්ථකද කියන එක ඔයගලන්ට පේනවා මගේ මේ අතේ තියෙන පැලනොප්සිස් ගහ. මේ පැලය වසරක් පමණ පැරණි පැලයක්. මේ ඉතා කුඩා කාලයේම මල්ලිත්තක් ඇවිල්ලා තියෙන ඔයගලන්ට පේනවා. ඉතින් ඒ කියන්නේ හරි විදිහට නඩත්තු කරලා පොහොර වර්ග යොදාගෙන කරනවා නම් හරිතාගාරයක් තුළ අපිට ඉතා සාර්ථකව ඕකිඩ් වගාව කරගෙන යන්න පුළුවන්. අපි දැන් බලමු ඕකිඩ් වගාව පටන් ගැනීමේදී වගා මාධ්‍ය ලෙස අපි මොනවද භාවිතා කරන්න කියලා. ඔයගලන්ට දකින්න පුළුවන් මේ පුංචියට කපාගත්ත පොල්ලෙලි කැබලි. මේ වගේ පොල්ලෙලි කැබලි, මේ වගේ මීට වැඩිය පොඩල් ලොකු වුණාට කමක් නැහැ. මේ වගේ පොල්ලෙලි කෑලි කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ මේ වගේ අඟුරු ඕනේ. මේ වගේ අඟුරු කැබලි ඕනේ. ඊට පස්සේ අපිට මාධ්‍ය දාගෙන බඳුන සාදා ගන්න මේ වගේ බඳුනක් ඕනේ. ඕකිඩ් බඳුනක් හැමතිස්සෙම මේ වගේ සිදුරු සහිත බඳුරක් වෙන්න ඕනේ. මොකද ඕකිඩ් ගස උඩවැඩියා ගස බොහොම වාතාශ්‍රය පිය කරන ගහක්. එතකොට මේ ගහේ මුල් එළියට එනවා මේකෙන්. ඉතින් ඒකින්ද අපි මේ විදිහ සිදුරු සහිත මැටි පෝච්චියක් යොදා ගන්නව නම් ඒක වඩාත් උචිතයි. ඊළඟට අපිට වැදගත්ම දේ තමයි ඕකිඩ් වගාවට පැල තෝරා ගැනීම. මං කිව්වා මේ තියෙන මේ ටිෂු කාච කරපු පැල මෙන්න මේ වගේ නිරෝගී. මේ බලන්න මේ පැලවල කිසිම ලෙඩක් නැති මේ වගේ නිරෝගී පැල තමයි අපි තෝරා ගන්න ඕනේ. මේ වගේ නිරෝගී පැල තෝරාගෙන ඉන්පසු මේ නිරෝගී පැල අපි මෙන්න මේ වගේ පොල්ලෙලි කැබැල්ලක් තුළ මේ පැල සිටවා ගන්න. මේ අවශ්‍ය මේ විදිහට පොල්ලෙලි කැබැල්ලක් තුළ මේ පුංචි පැල අපි මේ විදිහට සිටව ගන්නවා. ඊට පස්සේ ඒ පොල්ලෙලි කැබැල්ල තුළ සිටව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ කුඩා ප්ලාස්ටික් බඳුනක් භාවිතා කරගෙන කැපූ පොල්ලෙලි කැබලි යොදලා අපිට මූලික අඩිතාලම් විදිහට පැලේ සිටව ගන්න පුළුවන්. ඒ සිටවගත්ත පැලය ක්‍රමක්‍රමයෙන් විශාලත්වයට පත් වුණාට පසුව අපිට පුළුවන් ඒ පැලයක් මේ විදිහට ලොකු බඳුනක තැන්පත් කරගන්න.